අපේ සමහර ඩිපෝවල තියෙන ඉන්ධන ටැංකි වල ධාරිතාව ලීටර් 6600යි සමහර ධාරිතාව තියෙනවා 13600ක ධාරිතාව තියෙන ඒවා තියෙනවා. හැබැයි මේ 6600 කියන එකත් සීමිත ප්‍රමාණයක් ලැබෙන්නේ. ඒක නිසා අපිට අත්‍යවශ්‍ය සේවාව සඳහා පමණක් ඉන්ධන ලබා දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලීමක් කළේ. ආරම්භයේදීම කිව්වේ අපිට පොදු ප්‍රවාහනය සඳහා ඉන්ධන නිකුත් කරන්න කියලා. ඒත් ඉන් පසුව ආපු වාතාවරණය අනුව CPC ආයතනයේ ඉන්ධන හල් වලට ඉන්ධන එම සීමාවීමත් සමග අනිකුත් අත්‍යවශ්‍ය සේවාවල් සඳහා ඉන්ධන ලබා දීම ගැටලුවක් මතු වුණා. ඒ අනුව රජය විසින් ඉල්ලීමක් කරා ඒ අත්‍යවශ්‍ය සේවාවන් සඳහාත් ඉන්ධන ලබා දෙන්න කියලා. මේ ඉදී සෞඛ්‍යංශ, ඇම්බියුලන්ස්, ඒ වගේම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීමේ අපහසුතාවයන් මතු වෙලා තිබුණා. ඊළඟට ගාමන් ෆැක්ටරිස් පිටරට ඇඟලුම් කර්මාන්තශාලා පිටරටත් එක්ක සම්බන්ධ ඒවට ගැටලු ඇති වෙලා තිබුණත් ඒ කර්මාන්තශාලා වලට ගැටලු ඇති වෙලා තිබුණා. ඒ වගේම ඉස්පිරිතාලවල ICU පවත්වාගෙන යන ඉස්පිරිතාලවලට ඉන්ධන අවශ්‍ය වෙලා තිබුණා. ඒ වගේම කිරි නිෂ්පාදනය කරන ආයතනවල කිරි එකතු කිරීම සහ කල් තබා ගැනීමේ ගැටලු මතු වෙලා තිබුණා. ඒ වගේ විශාල ක්ෂේත්‍රයකට ඉන්ධන ලබා දෙන්න මේ වන විට ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන හල් වලින් සිදු කරනවා. ඇත්තටම දැන් අපි පෞද්ගලික අංශයේ බස් රථවලටත් CTB බස් රථවලටත් කියන අංශ දෙකට වැඩිය පුරුල් පරාසයකට ඉන්ධන නිකුත් කරන එක මේ වන විට සිදු කරනවා. මෙතෙක් අපිට ගැටලුවක් මතු වුණ නැහැ. මොකද ඉන්ධන හල්වල තිබෙන ටැංකි ප්‍රමාණය කුඩා වුණත් ඉල්ලන සෑම වෙලාවකම CPC ආයතනය විසින් අපිට ඉන්ධන එවීම සිදු කරා. ඒක නිසා අපිට ගැටලුවක් මතු වුණ නැහැ. යම්කිසි සීමාවකට යටත් වෙලා තමයි අපි ඉන්ධන ලබා දෙන්නේ. මොකද ඒ ඉන්ධන ඉල්ලුම යම්තාක් දුරකට පාලනය කරගන්න ඕන නිසා මොකද ටැංකියේ පවතින ධාරිතාවය සහ අපිට ඉන්ධන ලැබෙන ප්‍රමාණය අනුව ඒක ක්‍රමානුකූලව කළ යුතු නිසා අපි කිසියම් සීමාවන් පනවලා තියෙනවා. එහෙම නැතුව අපිට බරපතල ගැටලුවක් මතු වෙලා නැහැ. සෑම විටම CPC ආයතනය විසින් ඩීසල් බෙදාහැරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මේ වන විට ක්‍රමවත්ව සිදු කරමින් පවතිනවා.